ඇත්තරම motivational sessions නැත්නම් motivational videos බලුවා කියලා කෙනෙක්ගේ දක්ෂතාවයක් හැකියාවක් නැත්නම් විෂය සම්බන්ධ දැනුම වර්ධනය වෙන්නේ නැහැ වර්ධනය වෙනවා කියලා හිතන එකත් මෝඩකමක්. ඇත්තටම මේ motivational sessions කියන එකෙන් මොකද්ද වෙන්නේ? යාළුවනේ motivational sessions කියන එක මම සමාන කරන්නම් අපි මේ දවස්වල නිතරම කතා කරන ඉන්ජෙක්ෂන් එකට. ඒ වගේම තමයි අපේ සුත තුළ තියෙන අපේ සිතේ ක්‍රියාත්මක වෙන්න ආකල්ප කියන එක මම සමාන කරන්නම් අපි මේ කොරෝනාව ආපු මුලදී නිතරම කතා කරපු ඉමුනිටි සිස්ටම් එක නැත්තම් ප්‍රතිශක්තිකරණ පද්ධතියට මම සමාන කරන්නම්. ඒ වගේම තමයි අපි නිතරම කතා කරන මොටිවේෂනල් කියනකොට නිතරම කතා කරන මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි ධනාත්මක සිතිවිලි, ධනාත්මක දේවල් පොසිටිවිටි. දෙවැනි එක තමයි ඍණාත්මක සිතිවිලි, ඍණාත්මක ආකල්ප නෙගටිවිටි. එතකොට මම ධනාත්මක සිතිවිලි මම මේක සමාන කරනවා මේ දවස්වල අපි කතා කරන වැක්සීන් කියන වචනෙට. ඒ වගේම තමයි අර ඍණාත්මක කියන දේ මම සමාන කරනවා වෛරස් එකට. ඔබ හිතන්න, ඔබ හිතන්න ඔබ මොටිවේෂනල් සෙෂන් එකක් අහුවා කියලා. අහපු ගමන්ම ඔබ මොටිවේට් වෙනවා, ඉන්ස්පයර් වෙනවා. ඒ ඉන්ස්පයර් වීම තුළින් ඇත්තටම වෙන්නේ මොකද්ද කිව්වොත් ඔබ තුල තිබුණු ඒ ඍණාත්මක කියන වෛරස් එක යටපත් වෙනවා. ඒ කොහොමද? මොටිවේෂන් එක තුළින් ඒ ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරලා ඔබ තුලට ධනාත්මක කියන වැක්සීන් එක ඇතුල් කරනවා. ධනාත්මක කියන වැක්සීන් එක ඇතුල් කරාට පස්සේ ඔබේ ප්‍රතිශක්තිකරණය එකක් එක්ක ඒක සම්බන්ධ වෙලා අර ඍණාත්මක කියන වෛරස් එකත් එක්ක සටන් කරනවා. ඍණාත්මක කියන වෛරස් එකත් එක්ක සටන් කරාට පස්සේ ඍණාත්මක ආකල්ප සිතිවිලි මේ ඔක්කොම යටපත් වෙනවා. හැබැයි මතක තබා ගත යුතු කාරණාවක් තමයි මේ යටපත් වෙන දේ తాවකාලිකයි. මම ඇයි එහෙම කියන්නේ? ඔබ දන්නවා ඔබට ඔබ තුල වෛරස් එකක් ඇතුල් වුණොත් ඒකත් එක්ක සටන් කරන පළවෙනිම සටන් කරුවා එහෙම නැත්නම් අපේ ඇඟ තුල තියෙන පද්ධතිය ඇවිල්ලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය එහෙම නැත්නම් ඉමුනිටි සිස්ටම් එක කියලා අපි කියනවා. මේක අර වෛරස් එකත් එක්ක සටන් කරනවා, කොහොම හරි වෛරස් එක පරාද කරන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිචාරයක් වෙනවා අපි තාවකාලික ලෙස සුවපත් වෙනවා. මොකද මම එහෙම කියන්නේ හේතුව නැවතත් අපේ තුලට වෛරස් එක ඇතුල් වෙන්නට පුළුවන්. වෛරස් එක අපිට ඇටෑක් කරන්නට පුළුවන්. ඒකට හේතුව අපිම තමයි. අපි නොසලකිනීමත් වුණොත් අපි අවබෝධයෙන් වැඩ කරේ නැතිනම් අපි තේරුමක් ඇතුව වැඩ කරේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? අපේ නොසලකිල්ල නිසා වෛරස් එක නැවත ඇතුල් වෙන්න පුළුවන්. ඔබ මේ දවස්වල අහනවා වැක්සීන් එක ගැහුවට මදි කොරෝනාව නැවතත් එනවා. ඇත්ත. ඒකට හේතුව ඔබ නොසලකිලිමත් වීම හේතුව නිසා තමයි ඒ වෛරස් එක නැවතත් ඔබ තුල ඇතුල් වන්නේ. ඉතින් මේ වෛරස් එකට ඔබ නිතරම ඇතුල් වෙන්න ඉඩ තිබ්බොත් ඔබේ ශරීරය තුල තියෙන ඉමුනිටි සිස්ටම් එක ඒකත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙනවා. ඒකත් එක්ක සටන් කරනවා, ජය ගන්නවා. නමුත් මතක තබා ඔබේ ඉමුනිටි සිස්ටම් එක නිතරම එහෙම සටන් කිරීම තුළින් දුර්වල වෙනවා. දුර්වල වීමේ ප්‍රතිඵලයක් තමයි අවසානයේ මරණය අත්වීම. ඒ හා සමානයි ඔබ තුලට මොටිවේෂන් කියන වීඩියෝස්, ස්පීචස් මේ ඕනම දෙයක් ඔබ ඇසීම තුළින් ඔබ තුලට ධනාත්මක කියන එන්නත ඇතුල් වෙනවා. ධනාත්මක කියලා වැක්සීන් එක ඇතුල් කරවනවා. ඒක ධනාත්මක කියන වැක්සීන් එක ඉමුනිටි සිස්ටම් එක හැටියට අපි සලකන ආකල්පත් එක්ක එකතු වෙලා කොහොම හරි වෛරස් එකත් එක්ක සටන් කරනවා, වෛරස් එක පරාද කරනවා. නමුත් ඒක තාවකාලිකයි. ඔබ නොසලකිනීමක් වීම නිසා නැවතත් අර වෛරස් එක නැත්තම් ඒ ඍණාත්මක කියන ආකල්ප සිතිවිලි ඔබ තුලට ඇතුල් වෙනවා, ඔබේ ආකල්ප තුලට ඇතුල් වෙනවා, ඔබේ ක්‍රියාකලාපයන් වලට ඇතුල් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ මොකද්ද? ඔබ නිතරම ඍණාත්මක වෙනවා. ඒක ප්‍රතිඵලය තමයි අර ආකල්ප කියන දේ මරණයටපත් වෙනවා. මරණයටපත් වීම හා සමාන දෙයකට ලක් වෙනවා. ඒ තුලින් මොකද්ද වෙන්නේ? ඔබට කවදාවත් නැවතත් නැගිටීමකට ලක් වෙන්නට අපහසු වෙනවා. ඒක තමයි ඔබ නිතරම ඍණාත්මක වන්නට හේතුව. මේ දේ අවබෝධ කරමින් ඔබ වැඩ කටයුතු කරොත්
ඔබට අවබෝධ වෙයි. ඔබට තේරුම් ගැනීමට හැකි වෙයි. මම නිසාම තමයි. මම නොසලකිලිමත් වීම නිසාම තමයි මේ ඍණාත්මක කියන වෛරස් එක මගේ තුලට ඇතුල් වෙලා මම දුර්වල වෙන්නේ. ඒ වගේම තමයි අර කොරෝනාවේ වෙන සිද්ධියත්. ඉතින් මේ දේ හොඳට අවබෝධ කරමින් ඔබ වැටකටයුතු කරොතින් ඔබට කවදාවත් පරාජයක් අත් වෙන්නවත් පරාජයකට ලං වෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔබට ජය ජයම පතනවා.